හැමෝම කැමති අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න. ඒ වගේම ඔයාගේ ව්‍යාපාරය දියුණු කරගෙන ගොඩක් සල්ලි හම්බ කරන්ද ලොකු පෝසතෙක් එන්න හැමෝම කැමති. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ පොල්ලෙලි ව්‍යාපාරයක් පටන් ගන්නව නම් ඔයා මොන වගේ දේවල් ගැනද දැනගෙන ඉන්න ඕන කියලා. පොල්ලෙලි ව්‍යාපාරය පටන් ගන්නව නම් අනිවාර්යයෙන්ම මේ කරුණු ටික දැනගෙන තමයි ඔයා ව්‍යාපාරය පටන් ගන්න ඕනේ. ඉතින් ඉස්සරවම දැනගන්න ඕනේ කොහොමද පොල්ලෙලි ව්‍යාපාරයට සරිලන මැෂින් එකක් ගන්නෙ කොහෙන්ද ගන්නෙ කියලා. ඉතින් අනිවාර්යෙන්ම මොකද පොල්ලෙලි ව්‍යාපාරය පටන් ගන්නව නම් අනිවාර්යෙන්ම ඒකට හොඳ මැෂිමක් බලලා හොඳ තැනකින් ගන්න ඕනේ. ඉතින් දෙවෙනි කාරණේ තමයි ඔයා කොහොමද පොල්ලෙලි මිලදී ගන්නෙ, පොල්ලෙල්ලක් කීයටද මිලදී ගන්නෙ. ඉතින් මේ ගැනත් අනිවාර්යෙන්ම දැනගෙන ඉන්න ඕනේ. මොකද මේ ගැන දන්නේ නැත්නම් ඔයා වැඩි ගානකට මිලදී ගත්තොත් එහෙම පොල්ලෙලි සහ පොල්ලෙල්ල කොයි වගේ ගුණාත්මක භාවයකින් තියෙන පොල්ලෙලිද මේ කර්මාන්තයට අවශ්‍ය වෙන්නේ කියන ටික දැනගෙන හිටියේ නැත්නම් ඔයාට මේ බිස්නස් එක පටන් ගන්න අමාරුයි. ඉතින් තවත් කාරණයක් තමයි මේ පොල්ලෙලි අරගෙන මේ මොන වගේ සයිස් වලටද කපන්නේ, මේක මොන වගේ සයිස්ද මාකට් තියෙන්නේ. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් මේකේ සයිස් 7-8ක්ම කපනවා. එතකොට මොන සයිස් එකද වැඩිපුරම මාකට් එකට දෙන්න පුළුවන් සයිස් එක? ඉතින් මේ ගැන අනිවාර්යයෙන්ම දැනගෙන පටන් ගන්න ඕනේ. මොකද ගොඩාක් ලොකු මාකට් එකක් නැති සයිස් එකක් කැපුවොත් එහෙම ඔයාට විකුණ ගන්න අමාරුයි. ඉතින් තවත් කතන්දරයක් තියෙනවා මේ පොල්ලෙලි ව්‍යාපාරේ. මේ පොල්ලෙලි කපලා හොදන්න ඕන කියනවා. මේක ඇසිඩ් එකක් තියෙන, මේ ඇසිඩ් එක යවන්න ඕන කියනවා. ඉතින් ඒ ටික කොහොමද කරන්නේ කියලත් හරියටම දැනගන්න ඕන. මොකද හොදලා හරියට මේ ඇසිඩ් එක අයින් වෙලා තිබ්බේ නැත්නම් එහෙම ඔයාට මේක වෙළඳ පොළට දෙන්න බෑ. මේක කම්පැනි එකකින් මිලදී ගන්න නැහැ. එතකොට කම්පැනි මේක අනිවාර්යයෙන්ම රිජෙක්ට් කරනවා. ඉතින් මේ වගේ කරුණු ටික ඔයා අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඒ දැනගෙන හරියටම දැනගෙන ඔයා ව්‍යාපාරේ පටන් ගත්තොත් ඉතාමත් ලේසි ඔයාගේ ව්‍යාපාරය ඉදිරියට කරගෙන යන්න. ඉතින් මේ සම්බන්ධව මම මුල ඉඳන්ම වීඩියෝ ටිකක් කරන්න කියලා හිතුවා ඔයාලට. මොකද ගොඩක් කට්ටිය ආසයි පොල්ලෙලි ව්‍යාපාරය පටන් ගන්න. ඉතින් ඒක හින්දා මම හිතුවා ඔයාලට මේ සම්බන්ධව අලුතෙන්ම වීඩියෝ ටිකක් කරන්න ඕන කියලා. ඉතින් ඒ වීඩියෝ බලන්න කැමති ඔයාලට, කැමති නම් මගේ වීඩියෝ බලන්න. ඉතින් මගේ YouTube channel එක දැන්ම subscribe කරලා තියන්න. ඉදිරියට පොල්ලෙලි ව්‍යාපාරය ගැන මුල ඉඳන් ඔයාලට කියලා දෙන්න මම සූදානම්. ඉතින් ආදරණීය යාළුවෝ හැමෝටම සුබ දවසක්. තෙරුවන් සරණයි.